లేదు లేకపోతే ఏమైనా తునే పంతి అప్పుడు కొంచెం వ్యాధి లక్షణాలు మాకు ఇవ్వండి మీ సోదాన వెళ్ళ ఇన్ని అప్పుడు రచన మాతృ కావతమాయి పొందర్ వచన కథా కరము లేకపోతే వాళ్ళకి విషయ నిర్దేశే పెళ్ళ కథా కరండి తీరు మాతృ కావ మమ్మీ రచన మాతృ కావ పిల్లలు తోరాగత్తే సన్నివేదనే సదా సవాందే సన్నివేదనే సదా కథా కర కియన నిపుణతావే అడితే ఉన్న అప్పుడ తీయనమా ගුරු වරුන් සමග සංනිවේදනය මෙතන අපිට කතා කරන්න තියෙන්නේ ගුරු වරුත් එක්ක යහපත් වචන ගැන යහපත් වචන කියන්නේ මොනවද යහපත් වචන කතා කරගෙන ඉන්නේ මොන වගේ සත්‍යද උදා වෙන්නේ අයහපත් වචන තුළ මොනවද ගොඩනැගෙන සත්‍යයන් සමාජය තුළ ඒ වගේම යහපත් වචන කතා කරන උදව් කරන අය කවුද හා උදව් කරන බලවේග මොනවද යහපත් වචන අපිට කතා කරන්න ආ මෙන්න මේකේ කරුණ කාරණා ඔස්සේ තමයි පුතේ අපේ විෂය නිර්දේශය මේ කොටස ආවරණය කරන්න තියෙන්නේ ඉතින් ඒ කොටස ආවරණය වෙන ලෙසම අපි හොඳ වචන කතා කරමු කියන රචනා මාතෘකාවට රගාන්ති කිහිපයක් පෙළගස්සන්නයි දැන් සූදානම් වෙලා ඉන්නේ එන පුතේ අපි රචනාවකදී මුලින්ම කරන්න ඕන දේ තමයි හඳුන්වා දීම නේද ආ හඳුන්වා දීම කරලා ඉන්නවනේ අපේ රචනාව මාතෘකාවෙන් කියන්නේ මොකක්ද කියන කාරණාව. හරි. එමනම් ඉතින් එතකොට මෙතන හොඳ වචන නේද? අපේ මේ උගුරෙන් එන හඬ දිවෙන් එහා මෙහා නවලා කටින් පිට කරන දේ තමයි අපේ වචනය කියලා කියන්නේ. මේ වචනය හඳුන්වා දෙනකොට අපි හඳුන්වා දෙනවා මෙන්න මේ ආකාරයෙන් නේද? කරුණා ගුණය තවරුණු යහපත් වචන තුල මුළු ලෝකයේම සැනසීමේ බලය සතුය නේද මෙන්න මේ වගේ වාක්‍යයක් අපිට මුලට දාගන්න පුළුවන් එහෙම නැත්නම් හඬ එහා මෙහා වෙනස් කොට කතා කරන වචන යහපත් වචන බවට පත් කරලමින් මුළු ලෝකයේම සුවපත් කිරීමේ හැකියාව වචනයේද ඇත්තේය මෙන්න මේ වගේ අපි තාම තුනේ පන්ති ඉන්න නිසා ඉතාමත්ම සරල කරුණකට යන්නත් පුළුවන් නේද යහපත් වචන කතා කිරීම තුළින් අන් සියල්ලන්ගේම කරුණාව ආදරේ සෙනෙහස අපවිතට ලබා ගැනීමේ හැකියාව ඇත නේද අන්න ඒ වගේ තමයි සරල තරකට ගෙනියන්නත් පුළුවන් පළවෙනි වාක්‍ය බලමු අපි අපේ ළමයි දෙන තන වාක්‍ය රචනා දැන් කීපයක්ම තියෙනවා අපි ඒ අදහස් අපි බෙදාගමු ඒ ළඟරන හඳුනා දීමෙන් පස්සේ අපේ වචන යහපත් නොවුනොත් මොන වගේද වෙන්නේ අපේ වචන ආවේගශීලී ඒ කියන්නේ අනිත් කෙනාගේ ආවේගය අවුස්සවන සුළු කේන්ති යන සුළු වචන වුණොත් එහෙම සරපරුෂ නේද ආ නරක වචන වුණොත් සරපරුෂ වචන කියලා කියන්නේ අර කුණු කතා නරක වචන කියලා කියන්නේ නේද ආ අනිත් අයව සතුටට කැඳවන වචන අනිත් අය අපිත් එක්ක දබර කරන්න රණ්ඩු වෙන්න ආරාධනා කරන වචන අපි භාවිත කරොත් එහෙම අපේ සමාජයේ ඉතාමත්ම අයහපත් වෙනවා නේද? එතන හරිම අවලස්සන තැනක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් යුද පිටියක් බවට පත් වෙනවා නේද? හා ගැටුම්කාරී තැනක් බවට පත් වෙනවා. සාමකාමී නවන පරිසරයක් ගොඩ නැගෙනවා නේද පුතේ? හා හොඳ වචන කතා නොකරාම වෙන දේ. හා ඒ වගේම හොඳ වචන කතා කරන්න අපට උදව් වෙන දේවල් ගොඩක් තියෙනවා. අපේ ආගම දහම තුළ අපිට කියලා දෙන හොඳ වචන කතා කිරීමේ යහපත් ප්‍රතිඵල නේද අපේ ගෙදර අපේ දෙමව්පිය වැඩිහිටිය ගුරුවරු මේ හැමෝම අපිට යහපත් වචන භාවිත කරන්න කියලා දෙන පොත්ගලයෝ දේවා ඒ වගේ පුතේ තවත් අපිට අදහසක් ගන්න පුළුවන් මේ ලෝකයේ සියලුම සත්වයෝ නේද සියලුම සත්වයෝ කැමති සියලුම සත්වයන් කිව්වම අපිත් එතනට අයිති වෙනවා අපි ඇතුළු සියලු සත්වයෝම කැමති අනිත් හැම කෙනෙක්ම යහපත් වචනයෙන් තමාව ආමන්ත්‍රණය කරනවාට ඉතින් වචනය කියන්නේ තමයි බලවත් ආයුධයක් මුළු ලෝකයේම සුවපත් කිරීමට සමත්කම් පාන නේද සුභාෂිතය කියලා කියන්නේ ඉතාමත්ම දිව්‍ය ඖෂධයක් අනේ සියල්ලන්ගේම සිත් සතන් සනසවන හරි මෙන්න මේ වගේ යහපත් වචන කතා කිරීම තුළ ඇතිවන යහපත් තත්ත්වය වරතා මුළු ලෝකයේම සුභාෂිතයෙන් බබලේවා යන මගේ එකම අභිප්‍රායයි ප්‍රාර්ථනයයි නේද යහපත් වචනය තුළින් මුළු ලෝකම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔන්න ප්‍රාර්ථනාවක් එක්ක අපිට අවසානයේ සැනිටුහන් කිරීමේ හැකියාව තියෙනවා අපේ රචනාවේ හොඳයි මේ ඒ වගේ දීපු ඉතාමත්ම රසවත් ලස්සන රචනා කිහිපයක් අපි සවන් දෙමු ඒ රචනාවලට
සොභාග සොභාගගේ රචනාව අපි දැන් අපේ යාළුව හැමෝටම ඇහෙන්න කියම බලන්න පුතේ ප්‍රිය වචන කාකිරීමෙන් එකිනෙකා සමග ආදරය කරුණාව පින් සම්බදා ගොඩ නගාගත හැක සරපරත වචන සහිත මිනිසුන් නිසා මුළු සමාජයම විනාශ විය හැකිය එක ප්‍රිය වචනයකින් පවා අන් අයෙකුට අපටව කළ හැකිය බුදු දහම තුළද හොඳ වචන සහ නරක වචන අසා ඒ අනුව කතා කරන ගිරවුන් දෙදෙනා තුළින්ද යහපත් වචනයේ වටිනාකම කියා දේ යහපත් වචන සහිත හොඳ දරුවෙකු වී අනාගතයේ මුළු ලෝකයම සුවපත් කිරීමට මම ආසයි. බොහොම හොඳයි බොහොම හොඳයි. තමන් මනසවත් ඉතාමත්ම ගැළපෙන බස් වහරක් සහිත වොන්න අපේ දරුවෝ රචනා ලියන අපූර්ව තමා පියේ බැලුවේ. හොඳයි. තවත් ඒ වගේම රචනා කීපයක්ම අපි සතුව තියෙනවා. අපි බලමු මේ රචනාත් මොනවද කියලා. ජනනි ජනනීගේ රචනාව බලමු අපි ඊළඟට. හොඳ වචන කතා කරමු. කෙනෙක් සමග කතා කිරීමේදී අප භාවිතා කරන කරුණාවන්ත හා ආදරණීය භාෂාවට අපි හොඳ වචන කියලා කියනවා. මිනිසුන් සමග කතා කිරීමේදී නරක වචන සැර පරුෂ වචන කතා නොකළ යුතුයි. සමාජයේ සාමකාමී පරිසරයක් වීමට යහපත් වචන උදව් වේ. මොවින් පිටවෙන සෑම වචනයක්ම ලෝකයේ පුරා මල් පිපෙනවා වගේ ලස්සන විය යුතුයි. ආවේගශීලීව කතා කිරීම අයහපත් ප්‍රතිඵලගෙන දෙයි. අපි සෑම කෙනෙක්ම හොඳ වචන කතා කිරීමට පුරුදු වෙමු. ස්තුතියි. බොහොම හොඳයි. බොහොම අපූර්වයි. අන්න අපේ තුනේ පන්තියේ දරුවන්ගේ වාක්‍ය රචනා හොඳයි. ඊළඟට ඉමෙත්මාගේ රචනාව අපි රස විඳමු. ඊළඟ රචනාව විදියට ඉමෙත්මාගේ රචනාව අපිට ඉදිරිපත් කරන්න බලන්න ඉමෙත්මා. හොඳ වචන කතා කරමු. හොඳ වචන කතා කිරීම සුභාචිතය මෙන් හඳුන්වයි. සුභාෂිතය ලෙසින් හඳුන්වයි. වචන කතා කිරීමෙන් අන් අයගේ කරුණාව ලැබේ. නරක වචන ආවේගශීලීව කතා කිරීමෙන් දබර ඇටේ. අපි හොඳ වචන කතා කර සමාජය ලස්සන කරමු. බොහොම හොඳයි. බොහොම අපූර්වයි. හොඳ පොතේ හොඳ වචන කතා කරමු කියන රචනා මාතෘකාව යටතේ අපිට යන්න පුළුවන් දුර මෙන්න මේ වගේ නේද. අපි තුනේ පන්තියේ ඉන්නේ. අපි ලස්සන රචනා ලියන්න පුරුදු වෙන ගමන් තවම ඉන්නේ. ඒ වගේම තව රචනා ගොඩාක් අපේ ළමයි කිව්වා ඉදිරිපත් කරා. ඉතාමත්ම ලස්සනයි. බොහොම සරල නමුත් ඉතාමත්ම ගැළපෙන රචනා ගොඩාක් අපි සවන් දුන්නා මීට කලින්. හැබැයි අපි හැදෙන්න ඕනේ, අපි ගොඩනගා ගන්න ඕනේ මොන වගේ තැනකටද කියන උදාහරණ දීම සඳහා තමයි මේ ළමයි තුන්දෙනෙකුගේ රචනා හරහා අපේ දරුවෝ හැමෝටම සවන් දෙන්න සැරැස්සුවේ. ඒකෙන් අදහස් වෙන්නේ අනිත් ළමයිගේ රචනා නරකයි කියන එක. ඒ ළමයිගේ රචනාත් ඉතාමත්ම හොඳයි. තව රසවත් කරන්න, තව ප්‍රගුණ කරගත යුතුද මොනවද කියලා හොයාගන්න බලන්න තමයි ඔන්න අපි අවස්ථාව ලබා දුන්නේ. එහෙම කියලා අනිත් ළමයිගේ රචනා, අයියෝ මගේ රචනාව හොඳ නැද්ද, තේජ මගේ රචනාවට කැමති නැද්ද, එහෙම කියන තැනට එන්න එපා දරුවනේ. ඔයාලා හැම කෙනෙක්ම ඉතාමත්ම දක්ෂයි. එහෙම නැත්තම් හොඳ වචන කතා කරමු කියලා මාතෘකාව දුන්න ගම ළමයි කරන්නේ මොකද්ද? ළමයි කරන්නේ මේක නම් මට තේරෙන්නේ නැහැ. මොකද්ද කොහොමද මේක ලියන්නේ කියලා මම දන්නේ නැහැ නේද? අන්න එහෙම කියලා හිතලා ඔය කොහොමම නේද හිස් රූල් ටිකේ විදිහටම තියලා ඊළඟ ප්‍රශ්නේ අනිත් ප්‍රශ්න බලන්න අපි යොමු වෙනවා නේද? එහෙම කරන්නේ නැති මෙතන ඉන්න හැම ළමයෙක්ම වාක්‍ය කිහිපයක් ගොඩ නැගුවා වචන එකිනෙක ගලපමි. ඉතම හොඳයි. ඒතන තමයි අපි යන්නේ. ඒ ගලපන වචන ටික ඉතාමත්ම රසවත් කරලා ගලපලා
වචනාවකට සුදුසු ලෙස හඳුන්වා දීම ඊට පස්සේ ඔන්න මැද අවසානය නේද අවසානයේ අපි කොයි වගේද කියන්න ඕනේ ඒ වගේ මැද්ද කරුණ කොහොමද එකිනෙක පෙළගස්වා ගන්න ඕනේ එහා මෙහා මාරුනොත් එහෙම නේද අපි අර padi pelak nagina kota pahale na unara nagina wana padien padie padien padie yanna ona neida ah pahale da behala ayila tika gila aya pahale da godak dura wenna ayila chotta dura gila oma naginawa bahinawa wenne ne 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 anne e wage puthe lachanaweth ape mole inda avasane dakwa yaddi piliwela godna ga ganna ona hari mage udaw labune ithamathma alpa matra lesa ithamathma sulu lesa e udaw laba gana ඉතාමත්ම ඉහළ රචනාවක් ලියෝයල හැමෝම ගොඩක් දක්ෂයි. ඉතින් එහෙමනම් ඊළඟ දවසේ ඔයාල උත්සාහ කරන්න ඕනේ තව මගේ රචනාව හොඳම රචනාව වෙන්න. මගේ රචනාව හැමෝටම ඇහෙන්න කියන රචනාවට මම පත් කරගන්නවා කියන තරට. ඉතින් මම සවන් නොදුන් රචනා කීපයක්වත් තව තියෙනවා නේද? අපේ පන්තියේ ළමයිගේ සවන් නොදුන් රචනා කීපයක්ද ඒ අතරේ තව මීට වඩා ගොඩක් ප්‍රබල බලවත් ලස්සන ඉතාමත්ම රසවත් රචනා තියෙන්න පුළුවන් නේද? ඉතින් අහපු රචනා වලින් තමයි මේ රචනා ටික තෝරගත්තේ මම හොඳම රචනා විදියට. හැබැයි අහපු නැති රචනා අතරත් ගොඩාක් ලස්සන රසවත් රචනා ඇති. ඒ නිසා හැමෝගේම රචනා මට එවන්න. මම මේ හොඳම රචනාව ඔයාලා හැමෝටම බලන්න කියවනවා. ඒ වගේම බලන්න සලස්වනවා. හරි. හොඳයි. එහෙනම් අද අපි අපේ විෂය නිර්දේශයේ ඊළඟ කොටස සඳහා පියමණින්ද සූදානම් වලද A4 කොලයක්ම ලෑස්ති කරගන්න කියලා කිව්වා පාට හෝ සුදු දෙකෙන් කොහොම නමුත් කමන්නේ A4 කොලයකුයි අපිට ඕනේ ඒකත් ලෑස්ති කරගෙන අපි අද හදන්න යන්නේ සුබ පැතුම් පතා හනයි ඔන්න එනම් A4 කොලයක් අරගත්තා අපි පුතේ මේ A4 කොලේ සුබ පැතුම් පතක් හදන්න යන්නේ දෙකද මැදේ නවා ගන්නවා අපිට සාමාන්‍ය උපන්දින සුබපැතුමක් වෙසක් සුබපැතුම් පතක් නේද එහෙම නැත්නම් නත්තල් සුබපැතුම් පතක් ලැබෙනකොට පොතවල මේ වගේ කාඩ් එකක් විදිහට හම්බ වෙන්නේ මේක නේද ඒ නිසා අපි ඔන්න දෙකට මැදේ නැවුවා ඊට පස්සේ අපි දැන් උපන්දිනේ තමයි සුබපතන්න හදන්නේ හොඳද එහෙනම් අපි මේකේ ඉදිරිපසෙන් මොකද තියෙන්නේ උපන්දින සුබ පැතුම් එහෙම නැත්නම් සුබ උපන්දිනය වේවා නේද අපි මේ දෙකේ හැබැයි වටේ අලංකාර කොටස අලංකාර දැන් කාඩ් එකක් හම්බුනහම ඉස්සර හරිම ලස්සනයිනේ නේද ඒකනේ මේ ඔයාලා කියන්නේ වෙසක් කාඩ් නත්තල් කාඩ් නේද උපන්දින කාඩ් කියලානේ කියන්නේ ඒවා හරිම අලංකාර ලස්සනයි නේද පොතේ ඒ නිසා අපි ලියන්න ඕනේ උපන්දින සුබ පැතුම් ඔයාලට පුළුවන් එහෙම නැත්තම් සුබ උපන්දිනයක් වේවා කියලා ලියන්න මේ දෙකෙන් කැමති එකක් ලොකු අකුරේ අපි ඉදිරිපස ලියමු අකුරු නිවැරදිව භාවිතා කරමු සුබ පැතුම් එහෙම නැත්නම් සුබ උපන්දිනයක් වේවා මේ දෙකේ කැමති අවස්ථාවක් ඔන්න අපිට භාවිතා කරන්න පුළුවන් පුතාලා සුබපැතුම් පත දැම්මම ඔයාලත් එක්කම හදනවා ඔයාලා මේ දෙකෙන් කැමති එක අවස්ථාවක් විතරයි ගන්න. අවස්ථා දෙකම ගන්නෙ නැහැ. එක අවස්ථාවක් ගන්න පුතේ. අන්න මමත් උපන්දින සුබපැතුම් කියලා ලියුවා. හරි හසිනි පෙන්නන්න උපන්දින සුබපැතුම් පත ඔයාගේ මේ වෙද්දි හදලා තියෙන. හරි. සුබ උපන්දිනයක් වේවා. බොහොම ලස්සනයි. අනිත් ළමයි මට පෙන්වමු බලන්න. උපන්දින සුබපැතුම් පතේ ඉදිරිපස තමයි දැන් පුතේ මේ හදන්නේ. හරි. ඒ දෝෂ උපන්දිනයක් වේවා. හරි. බොහොම අපූර්වයි. දැන් අපිට
අපි මේ හදාගත්ත කාඩ් එකේ වටේ තියෙනවා නේද මේ දෙකක් අපි ලියලා ඔන්න හදාගත්ත අපේ කාඩ් එකේ වටේ කොටස රාමුව කොටස තියෙනවා අපි ඒ රාමුව වටේට හා දෙකමනේ මේ මේ දෙක එකක්නේ හරි ලස්සන කොටුවක් ඇඳලා ඉතිරි කොටස ඉතිරි රාමුව තියෙනවානේ නේද ඉතිරි රාමුවේ ඔන්න අලංකාර කරගන්න ඕන සමහර ළමයින්ගේ කොටස ලොකු කොටසක් ඉතිරි වෙලා ඇති සමහර ළමයින්ගේ පොඩි කොටසක් ඉතිරි වෙලා ඇති කොහොම නමුත් මේක අලංකාරවත් කරගන්න අපිට පුළුවන් පොන්චි රට හරේද මේම 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 රටාවක් අඳින්න පුළුවන් එහෙම නැත්නම් ඕම ඕම ලස්සන රටාවක් ගෙනියන්න පුළුවන් එහෙම නැත්නම් අපිට මේම 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 රටාවක් හදන්න පුළුවන් හතර පැතර රටා හතරක් නෙවෙයි මේ වගේ කැමති එකක් පුතාල තෝරගන්න තෝරගෙන එක විදිහකට අපි හත් වටේ පැති හතරම ගෙනියන්න ඕන මේ ආකාරයේ පොතල තව දන්න ලස්සන රටා ඇති ගොඩක් නේද ඒ කැමති විදිහකට අපි රටාවක් අඳිමු එහෙනම් ඊළඟ අවස්ථාව විදියට බලමු එහෙනම් අපේ රටේට නේද රාමුව සඳහා අලංකාරවත් රටාවක් හදන්න කියලා ඔන්න කිව්වේ නේද මේ කියන බාන පුතාගේ රටාව කොයි වගේද කියලා වටේට තමා රටාව දාන්න කියලා කිව්වේ හැබැයි මැද්දෙන් දාලා වගේ මට පේන්නේ හරි චෙනදි වල සම්පූර්ණයෙන්ම පිළෙන්නම ලියලා තියෙනවා ගිනෝලේ ගිහලිය ඔන්න ලස්සනට පාට භාවිතා කරලා තියෙනවා වර්ණ භාවිතා කරමින් සුබදම් පද නිර්මාණය කරමින් ඉදිරියට යනවා බල මනිත් ළමයි අපි පහන් කොයි වගේ සබකම පොඩි සාරාගේ කොයි වගේ බලමු අපි හරි මාපෝරොයි හරි මලස්සනයි මල දැන් පොතේ අපි අවසාන මොහොත බලමු නේද ඔක්කොම ටික හරි දැන් අපිට මෙන්න මේ වගේ හිස් කොටසක් තියෙනවා නම් ඉතුරු වුණොතින් එහෙම අපිට එතන ලස්සන චිත්‍රයක් අඳින්න පුළුවන් නේද ලස්සන චිත්‍රයක් අඳින්න පුළුවන් නැත්නම් ලස්සන පින්තූරයක් අලවන්න පුළුවන් එහෙම නැත්නම් ලස්සන පුතල කැමති ඕනම නිර්මාණයක් නේද අපිට ලස්සන ඒ ෆෝමල් ටිකක් අලවන්න පුළුවන් ඒ වගේ කැමති දෙයක් සිදු කිරීමේ හැකියාව තියෙනවා අඳින්න අලවන්න නේද ඒ වගේ දෙයක් අපි එහෙම ඉඩ තියෙන ළමයි ඒ වගේ දෙයක් කරමු අපි මම මේ වගේ මල් ටිකක් ඇඳලා පුතලට පුළුවන් තව ලස්සන කරගන්න තව ලස්සන නිර්මාණයක් මොනවා හරි ඒ ෆෝකල වලින් වගේ ලස්සන මල් හදලා අලවන්න පුළුවන් නේද හරි අපි දැන් බලමු දැන් ඔන්න අපි සුබතුම් පතේ ඉදිරිපස කොටස හදලා අවසානයි උපන්දින සුබතුම් පතේ ඉදිරිපස සකස් කරලා නිම කරලා තියෙන්නේ මේ වෙද්දී අපි බලමු බලන්න දැන් ඉදිරිපස කොයි වගේද කියලා ලස්සනට හදපු ළමයි අපිට පෙන්වන්න බලන්න හරි ඔන්න පොන්සරා ලස්සන මලක් ඇඳලා තියෙනවා සමනලේ පුත් එක්ක බොහොම අපෝරුවේ දැන් මේවා පාද කරලා ලස්සව ලස්සන කරන්න පුළුවන් අපිට පුළුවන් පුතේ මෙන්න මේ වගේ මල් නේද මල් භාවිතා කරලා ලස්සනට අලවලා රටාවක් හදන්න පුළුවන් මේ ඉස්සරහා ඉදිරිපස කොටසේ වියලි කොළ ඒ වගේ දේවල් භාවිතා කරලා තව කුරුල්ලෙක් වගේ අපිට විදිහට ඉස්සරහා අලවන්න පුළුවන් නේද හරි අපිට බලමු අවසානයේදී බොහොම අපෝරුයි හැරිම ලස්සනයි බැලුම් මෝල දාලා කේක් එකක් ඇඳලා සුබපැතුම් පතට ගැලපෙන නිර්මාණයක් ඔන්න හසිනි හදාගෙන ඉස්සරහට යනවා නිර්මාණශීලී ලෙස හදා. එහෙනම් පුතේ අපේ ඉදිරිපස කොටස අවසානයි. දැන් අපි ඔන්න පෙරලනවා. අපි දැන් මේ මැදට පෙරලුවාම මේ පැත්තේ නේද? මේ පැත්තේ ලියන්නේ නැහැ මොකවත්.
මේ පැත්ත තමයි අපි සාමාන්‍ය බලන්නේ නේද අපි එන මේ පැත්තෙන් තමයි දැන් ලියන කොටස් ටික ලියන්නේ උපන්දිනයකට සුබපතන්නේ නේද හරි එහෙනම් අපි බලමු අපි යාළුවෙක් ගෙනමක් අරගෙන ටීචර් ටීචර්ගේ යාළුවෙක් ගෙනමක් අරගන්නවා ටීචර්ගේ යාළුවෙක් අරගන්නවා පුතලා පුතලාගේ යාළුවව තෝරගන්න යාළුවන්ට තමයි අපි සුබපතන් පතේ සුබපතන්න හදන්නේ මැද්දේ කොහොමද දැන් ලියන්න කියන කාරණාව මම කියලා දෙනවා අපි ඒ කොටසත් ලියලා බලමු සම්පූර්ණ සුබපතන් පත කොයි වගේද කියලා අනේ මනම් අපි සුබපතන් සුබපතන් පතේ මැද කොටස තමයි දැන් සකස් කරන්නේ බලන්න පුතේ අපි මැද්ද කොහොමද ලියන්න ඕනේ කියලා සුබපතන් කියලා ලියලා ඔන්න දිනය නේද අපි උපන්දින සුබපතන් 2014 ඔක්තෝබර් 18 අටවන උපන්දිනයේ සමරන සුමුතු යසස් මිතුරාට සුබම සුබ උපන්දිනයකට ආශිර්වාද පතන්නේ හසිනි මිතුරිය හරි ඔන්න එහෙමනම් සුබපතන් පත කොමක් සඳහාද මේ කාරණාව තිබ්බා කොමක් සඳහාද මේ සුබපතන් පත හදන්නේ උපන්දිනයේ සඳහා ඒක අපේ මේ තන උපන්දිනයේ සඳහා ඒ වගේම ලියා ඇත්තේ කවුද කවුද යවන්නේ ඒකත් අන්න සුබපතන් පතේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ දැන් හසිනි මිතුරිය එයා තමයි යවන්නේ නේද කවුරුන් සඳහාද කාටද මේක යවන්නේ සුමුතු යසස් මිතුරාට නේද ඔයාල සමහරවල් වල සීයර වෙන්න පුළුවන් ආච්චිද වෙන්න පුළුවන් අම්මට වෙන්න පුළුවන් තාත්තට වෙන්න පුළුවන් නේද කාට හරි යවනකොට කවුද කවුද මේ සුබපතන් පතේ අයිතිකාරයා කාටද මේක හම්බ වෙන්න ඕනේ කියන එක ලියලා තියෙන්න ඕන එහෙම නැත්නම් හැමෝම අරගන්නේ නේද හසිනිය වල තියෙන මටයි හසිනිය වල තියෙන මටයි කියලා හැමෝම අරගන්න පුළුවන් ඒ නිසා කාටද යවන්නේ කියලා අනිවාර්යයෙන්ම ලියන්න ඕන ඒ වගේම සුබපතන් පතේ විස්තරයක් තියෙනවා දැන් මේ විස්තරේ තමයි 2014 ඔක්තෝබර් 18 අදම උපන්දිනයේ සමරන නේද මේ තමයි විස්තරේ එහෙම නැත්නම් සුබ වෙසක් මංගල්‍යයක් වේවා නේද එහෙම නැත්නම් සුබ නත්තලක් වේවා නේද මෙන්න මේ වගේ අපිට සුබපතන් පත නිර්මාණය කරන්න පුළුවන් උත්සව අවස්ථා ගොඩක් තියෙනවා නේ අපි යාළුවෝ උපන්දිනයට තමයි මේ සුබපතන් පත හදාන්නේ හොඳයි එහෙමනම් මෙන්න මේකේ කරුණ ඇතුළත් කරලා අපි ඔන්න මාධ්‍ය අපේ සුබපතන් පතේ මැද කොටස මේ විදිහට අපි නිර්මාණය කරගත්තා සුබපතන් කියලා විස්තරය දාලා කාටද කවුද යවන්නේ කියන එකක් ඇතුළත් කරලා ඔන්න ඒකටත් ලස්සන අලංකාරවත් කොටසක් ඉදිරිපත් කරන ගම අපි සුබපතන් පත ඔන්න සකස් කළා නිමා කරනවා දැන් මේ සුබපතන් පත පුතාලගේ පොතට යනවා පුතාලගේ මව්වස පොතට ඒ වගේම මේක අපි ඉගෙන ගත්තා කියලා කියන්න ඒ පොතේ අලව ගන්න. දැන් සුබපතන් පත්තිකින් ඉගෙන ගත්තට පස්සේ සුබපතන් පත් යවන්න ඕන නේද? ඔයාගේ යාළුවට හදලා දෙන්න, අම්මට හදලා දෙන්න, තාත්තට හදලා දෙන්න උපන්දිනයට නේද? යාළුවන්ට වෙසක් සුබපතන් පත් හදන්න, පොසන් සුබපතන් පත් හදන්න, නත්තල් සුබපතන් පත් හදන්න. එතකොට තමයි අපිට මේ සුබපතන් පත් නිර්මාණය කරන්න වලට හැකියාව ලැබෙන්නේ. හොඳයි. එහෙමනම් ඉතින් ඔන්න අපි අපේ මවබස විශ්ේ තවත් එක් කොටසක් ආවරණය කරගත්ත තවත් එක් නිර්මාණතාවයක් ආවරණය කරගත්ත මේ විදිහට සංවේදනය සඳහා කියවයි සල්ලියයි කියන සංවේදනය සඳහා කියවයි සංවේදනය සඳහා ලියයි කියන කොටසේ සුබපතන් පත් සකස් කර ඉදිරිපත් කරයි කියන ඉගෙනුම් ඵලය තමයි මේ විදිහට අත්පත් කරගත්තේ එහෙම නම් දරුවනේ ඉදිරි දවසේදී තවත් මේ වගේම ඉගෙනුම් ඵල සාධනය කර ගැනීම සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා කරමින් අදට අපේ පන්තියේ මෙලෙස නිමා කරනවා.